කුකුල්ල හැමෝම ජානකිස් කිචන් YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මම අද හිතුවා අපි හැමෝම ආසයින වෙනස් විදිහ කෑම කන්න. මට හිතුණාද ඕගොල්ලන්ට වෙනස්ම විදිහකට කොහිලාල මැල්ලුමක් හදන හැටි කියා දෙන්න. ඊට ඉස්සෙල්ලා පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. ඕගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දෙන්න, share කරන්න, අමතක කරන්න එපා. ඒ වගේම subscribe button එක ළඟ තියෙන පුංචි bell icon එක click කරන්න මගේ අලුත්ම video බලා ගන්න. අපි එහෙනම් රසම රසට කොහිලාල මැල්ලුමක් හදන්නේ කොහොමද කියලා බලමු. කොහිලාල මැල්ලුම් හදන්න මම මේ වගේ හීනියට පොඩියට කොහිලාලයක් කපලා අරන් තියෙනවා. මම ඒ වගේම පොඩි කොහිලාල කෑල්ලක් තිබ්බා, ඔයගොල්ලන්ට කපන හැටි පෙන්වන්න. මෙන්න මේ වගේ එකට කපන්න. මේ වගේ සයිඩ් එකට කපලා ඒ ටික ඔක්කොම එකට එකතු කරලා මේ වගේ මේ අතට මෙහෙම කපන්න. ඊළඟට ඒ ටික ඔක්කොම එකතු කරලා මේ අත හර ඔලේ වල මේ වගේ හීනියට කෑල්ලක් ඔගොල්ලන්ට කපන හැටි පෙන්වන්න. දෙදි ජතර කපල ඊළඟට හරවල ඉවරලා මේ වගේ හරස් අතර චූටිල කපන්න. ඉස්සෙල්ලාම මේ වගේ පුරකින් ටිකක් මේ වගේ කොහිලාල වල තියෙන මේ නූල් කෙඳි ගතිය චුට්ටක් විතර අඩු කරගමු. මේ ඕගොල්ලන්ට පේනා නේද මේවේ කොච්චර තියනවද කියලා ෆයිබර්. හරි. මම ගොඩාක් මයින් කරන්නේ චුට්ටක් මේ වගේ අයින් කරගමු. ඔගලන් පේනා නේද? එකතු වෙලා අපි එහෙනම් හීනියට කපාගත්ත කොහිලාල ටික මේ වගේ ඇතුලියකට දාගමු. අපි එකට මේ වගේ හොඳට හොදගත්ත පොඩි ගොරක කෑල්ලකුත් එකතු කරමු. ඒ වගේම කහ කුඩු තෙහෙඳි අටෙන් එකක් විතර එකතු කරගමු. ලුණු තෙහෙඳි කාලක් විතර අපි මේකට වතුර කෝප්ප 3න් එකක් විතර එකතු කරලා වහලා හොඳට තඹ ගමු. මේ තියෙන්නේ ලුණු ගොරක සහ දාලි ඉවරලා වතුර ටිකක් දාපු අපේ කොහිලාල ටික. අපි එහෙනම් මේ විදිහට වහලා වතුර ටික හිඳිනකන් අඩු ගින්දරේ තඹ ගමු. කොහිලාල මැල්ලුමට මම මෙතන මේ හීනියට ගාගත්ත පොල් කෝප්ප භාගයක් අරගෙන තියෙනවා. ඒකට කහ කුඩු තෙහෙඳි කාලක් එකතු කරනවා. රස ප්‍රමාණයට ලුණු එකතු කරනවා.
අබ තේහෙන්දි භාගයක් එකතු කරනවා. ඒ වගේම හීනියට ග්‍රේට් කරගත්ත සුදු ලුණු බික් දෙකක් එකතු කරනවා. අපි මේ ටික හොඳට මිශ්‍ර කරගන්න. අපි එන කොහිලාල මැල්ලුම හදාගන්න යමු. මේ තියෙන්නේ අපේ කොහිලාල ටික. දැන් ඒක හොඳට තැම්බිලා තියෙනවා. අපි එන මේක අඩු කරලා අපි හදාගෙන ආව පොල් ටික මේ විදිහට එකතු කරගන්න. කලවම් කරන්නේ නැතුව පොල් ටික වහලා මේ විදිහට උඩින් පොල් ටික දාගන්න. ඒකට වතුර මේ සැහැන්ඩක් එකතු කරමු. එකතු කරලා මේ විදිහට වහලා තව ටිකක් වෙලා තියෙනවා. ඔබලන්ට පේනවනේ දැන් මේ ඇතුලෙන් දිනදානා ඒ වගේ වෙලාවදී අත් හොඳට කොහිදලයක මේ වගේ පොල් එක්කලා කලවම් කරගමු. දැන් අපි මේ කොහිලාල ටික ඇතුලෙන් අයින් කරගමු. අපි වෙන කොහිල මැල්ලුම හදපු ඇතුලියෙදම මේ වගේ බටර් මැචෙන්ඩක් එකතු කරමු. ඊළඟට අපි කැලිමිලි තේහෙන්දක් එකතු කරමු. අපි දැන් ඒකට අපි මඩවගත්ත කොහිල මැල්ලුම එකතු කරමු. දැන් අපේ කොහිල මැල්ලුම හරි. අපි එහෙනම් ලිප ඕෆ් කරගමු. මේ තියෙන්නේ රසම රසට අපි හදාගත්ත කොහිලාල මැල්ලුම. ඕගොල්ලන් මේ වගේ කොහිලාල මැල්ලුමක් හදලා බලන්නකෝ කොච්චර රසද කියලා. බොහොම ස්තුතියි.